අදරණය දුවලපතාලා මේවැද්දී මත් එක්ක ප්‍රශ්න හතලිහක් සාකච්ෂා කල්ලා තියන්නේෙ දැංගුලපුතල්ට හොඳ අවබෝධයක් තියෙනවා නේද මෙ පාඩමෙන් කොයි ආකාරය ප්‍රශ්නද අපෙන් අහන්නේ සහයි අහන ප්‍රශ්නත් අහන ආකාරය අනුව අපි කොහොමද පිළිතුරු දෙන්නඕනි කියලා එක් දැන් අපි සූදානම් වෙන්නේ තවත් ප්‍රශ්න කිහිපයකට ඒවාගේම පිළිතුරු සපයන්න ඉතින් ුවපුුතේ මං පෙරදී දුවල පුතාලට මතක් කලාා වගේම නැවතත් මතක් කරන්නවා මම මේ ප්‍රශ්න මුලින්ම සඳහන් කන්නකොට දුවලපුතාලට දැන් තියෙන දැනුමෙන් ඒවට පිළිතුරු මුලිින් සපයන්න. ඊට පස්සේ අපි මේවා එකට සාකච්ඡා කරමු එතකොට දුවල පුතාලටත් පොළලුවන් දොළපුතල යාඩුපාඩු නෙද වැරදින තැන් මොනාද කියලා හොඳින් හඳුන ගන්න. අපි බලමුලින්ම හතලිස් එක්වැනි ප්‍රශ්නය. භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා, අතිතයේදී ශ්‍රී ලංකාවේ තැනු ගල්ලින් දැකිය හැකි ස්ථාන මොනවාද. අන්න ප්‍රශ්න අපෙන් අහනවා භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා, අතිතයේදී ශ්‍රීලංකාවේ තැනු ගල්ලෙන් දැකිය හැකි ස්ථාන මොනවාද. ඇතුවල පුතාල හොඳින් දන්නවා නේද අපිට දැන් අදකාලේ හොඳින් ආරාම විහාර නේදේවල් දක්නට තිබ්බට අතීතේදී අපිට ගොඩක් දක්නට ලැබුණ මේ ගල්ලේ විශේෂයෙන් අපි කියනවා මේ භික්ෂන් වහන්සේලාගේ පරිහරණය සඳහා. හොඳින් මේ අවශ්‍ය විදිහට බණභාවනා කරන්න පුළුවන් විදිහට නේද මේවා සූදානම් කරලා මිනිස්සු පිරිසිදු කරලා සුද්ධ පවිත්‍ර කලා මේවා භික්ෂූන් වහන්සේලාට පූජා කරලා තිය. අන්න හ අන්දුව එපුතෙන් අහන්නේ ඒ වගේ භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා අතීතයේ තැනු ගල්ලෙන් මොනවද කියලා. ඒ වගේ මදදටත් අපිට මේ ස්ථානවලට ගිහාහම දක්නට ලැබෙනවා නේදේ සඳහන් කරලා තියෙන දේවල්වලින් නෙද එනට ගන්වලින් අපිට හොයාගන්න පුළොන් පැහැදිලුම් මේවා එදා භික්‍ෂූන් වහන්සේලා සඳහා නේදයි පරිහරණය සඳහා යොදාගන්නා ලද ගල්ලෙන් කියලා. ති මොනා අද දුවල පුතාලට මතක් වෙන උදාහරණ මේවා කියද්දි. පැහැදිලිවම දලපුතාල දන්නෝ මිහින්තලය නේද මිහින් තලය ගත්තට පසිස දුවල පුතාල ගිහිල් ලතිනවා අධ්‍යාපන චාරිකාව යදදි ගිහිලා තියනවා එතකොට දැකල තියනෝ මේ කියන්නවූ ගල්ලේ. එතකොට මිහින්තලය ඒවිතරක් නෙමයි සිතුල් පව්ව මෙන්න මේ වගේ ප්‍රදේශ කිහිපයක්ම අපිට මේ සඳහා රදාහරල විදිහට දක්වන්න පුළවා. තවත් දුවල පුතා හලතිනෝ රිටිගල අන්න මේ කියන දේවල් තමයි අපිට පැහැදිලිව මෙතන දිදුවෙකුතේ දක්වන්න පුළුවන් නෙද මේ කියනලා විදිහට භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා අතීතයේදී භාවිතා කන ලද ගල්ලෙන් විදිහට එ අපිළියාගම්ම එකින් එක පැහැදිලිව මිහින් තලය මිහින් තලය වගේ සිතුල් පවව සිතු පව රිටගල බෙස ගිරිය දම්බුල්ල රජජගල හොඳ මෙන්න මේ කියන්න වූ සියලුස්ථාන අපිට බොහොම පැහැදිලිවද එ පුතේ දක්වන්න පුළුවන් අපේ අතීතයේදී නද භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ඔුන්ගේ පරිහරණය සඳහා තනන ලද ගල්ලෙන් කියලා නබුවන් පැහැදිලිින් ඇවතත් බලමු මිහින්තලය සිතුල් පව්ව, රිටිගල, වෙස්සගිරිය, දම්බුල්ල, රජගල ඔන්න මේ කියන ස්ථාන අපිට පැහැදිලිව පෙන්වා දෙන්න පුළුව. එ අපි අමු හතලිස් දෙවනි ප්‍රශ්නයට. හතලිස් දෙවනි ප්‍රශ්න අපෙන් අහනවදුවපුතේ පර්වතයක් ඇැසුරෙන් අලංකාරර් මාලිගා සංකීනයක් තැනු රජතුමා සහ එම පර්වතයේ නම ලියන්න. දලපුතාල් හොඳින් දන්න ප්‍රශ්නයක් නේද පර්වතයක් ඇසුරෙන් අලංකාරමාලිගා සංකීනයක් ඇැලිු රජතුවා සහ එම පර්වතය අමලියන්න. අන්න දැන් දුවලපුතාලා හොඳින් දන්නවා රාජමාලිගා ගැන කියද්දී විශේෂයෙන්ම අපි අපේ ඉතිහාසය ගැන මතක්කරද්දි මෙන්න මේ කියන්න වූ විශේෂ පර්වතමාලිගාව ගැන නිතරම කතාබහට ලක් කරනවා. නොකක්ද මේ පහැදිලිවම කියල දන්න ඒවාගේම කවුරුන් විසින්ද මුලින්ම අපෙන්ගහන්නේ ඒ මාලිගා සංකීනය තැලු රජතුමා. තුවලපු තල දන්නවා ඒ වන කිසිවෙකු නෙමෙයි කාශප රජ්ජුරෝ නේද කාශප රජ්රෝ වෙස්සෙන් තමයි මෙ සේගිරි මාලිගා සංකීර්ණය නද මේ පාඩුවතයක් මූලික කොට ගැන මේ විදේයට අලංකාර විදිහයට නිර්මාණය කරන්න. අම් ගොඩක් වැදගත් ගොඩක් පැහැදිලි අපිට පැහැදිලියූ මෙතන දහෙනම් ලියාගන්න පුළුව එ අපි පැහැදිලිව ලියාගා ම මුලින් අපෙන් අහන්නේ රජතුමාගේ නම අපිට පැහැදිලිව ලියන්න පුළුවන් කාශප රජු කාශයප රජු ගිලඟට අපෙන් අහන්නේ ඒ පර්වතය නම අප කෙනවා සීගිරි පර්වත. සීගිරි පර්වතය දැම් බලන දුවේ පුතෙම මෙතනදි තව ොම වැදගත් දෙයක් පෙන්වා දෙන්නම් දැන් මේ එකක්ම ප්‍රශ්නය තුළින් තමයි මේ කොටස් දෙකම හන්නන්නේ අප පිරිතුරු දෙක් ලෙව්වා ත් එක්කම ප්‍රශ්නය තුළලින් තම යහන වෙංවෙන් වශයෙන් ප්‍රශ්න දෙක් විදිහත්නමය අපට දීලාතියෙන්. දුවල පුතාලගත් ප්‍රශ්න පත්තරයක් ලබුණට පස්ස හොඳින් ප්‍රශ්න කියවන්න ඕන කලක කියන්නයන්නේ එකයි. නේද ඉක්මනින් කියවලා නේ දුඩින් නඩින් කියව්වෝොත් සම්හරවෙලාවට ඒක තියෙන අනු කොටස්. ප්‍රශ්නය ඇතුළෙන් අහන්න තවත් ප්‍රශ්න කොටස් අහුවන්නේ නැතිවෙන්න පුළුවක්. නමුත් අපි හරියට මේක කියවත් දිමුලින් අපෙන් ප්‍රශ්නයහන්නේ මොනාද. අහනවා ඇැනු රජතුමා කෞද කියලා. වගේම තමයි පර්වතය නමත් අහනවා අන්න. මේ විදියට හරියට අඳුන ගත්වොත් ප්‍රශ්නය හන දේවල් මොනාද කියලා පහසුවෙන් පිළිතුරු සපයන්න පුළවාන් නැත්තං අපිතම ලකුණු දෙදක් ලැබෙන ප්‍රශ්ණයක් න මෙතනදී එක උත්තරයක් විරක් ලිවෝත් එක ලක්ුණ අපිට. තිගේ නිසා ඒවගේ සුළු සුලු අඩුපාඩු තියාගානය නැත්තුව බොම පැදිලිව මුල්ල ඉඳලම මේ දේවල් හොඳින් මතගේ තබාගෙන අභ්‍යාසයදුනොත් දුවලපුතාලට ඉස්සරහට හරි පහසුයි. නං ඒක තමයි මන් දුවල පුතාටම පලවෙනි පාඩුමේ ඉදලම කියන්නේ මේ වගේ දේවල් කෙරෙහි අවධානය ඔොමු කරන්න කියලා. හොඳයි එන අපි දන්නවදැන් කාශපරජ්ජුරෝ සහ මෙසේ ගිරි පාරුවතය තම අප පැහැදිලුවම කියැීම පර්වතයක් ඇසුුවෙන් තැනු අලංකාර මාලිගා සංකීර්ණය කියලා අපි අමුහෙන ඊළඟ ප්‍රශ්නයට හතලිස් තුම්වෙනි ප්‍රශ්නය අපි ගහනවා වයිජයන්තු ප්‍රාසාදය යනුවෙන් ඉතිහාසේ සඳහන් වන්නේ කුමක් ද වයිජයන්ත ප්‍රාසාදය යනුවෙන් ඉතිහාසේ සඳහන් වන්නේ කුමක්ද අනි පාඩම තුළදී තවත් සාකක්ෂා කන ලද බුම වැදගත් ස්ථානයක්. මකදදුවේ පුතේ මේ වෛජයන්ත ප්‍රාසාදය කිය අපි කිවේ පාඩම තුළදී. ඉතිහාසේ තුළදී කොම්මද මේක සඳහන්වෙන්නේ. තුළපු තල දන්නව හොඳින්ම මහාපරාක්‍රම් බාහු රජරුව ගැන කියඇ්ද නේද මහාපරාක්‍රම් බහු රජිරුවන්ගේ රජමාලිගාවට තමයි අපි කිව්වේ වෛජයන්ත ප්‍රාසාදය කියලා. එහනම් අපි පැහැදිලිව පිළිතුර ලිය ගනිමදේපුුතේ. මහා පරාක්‍රම බාහු රඩසුමාගේ මාලිගය මහා පරාක්‍රම බාහු පරජුගේ මාලිගය වයිජයන්ත ප්‍රාසාධය අනුවෙන් හැඳින්ුවේ වෙන ගෙසවත්නෙවේ මහාපරාක්‍රම බාහු රජුගේ මාලිග අපිලන්න මහා පපාක්‍රම බහ රජරූකි වට පසෙදුවේ පුුතේ ඉතිහාසේ තුළ බෝ කැපී පෙනෙන රජ කෙනෙක් පැහැදිලිවම නිදා ආර්ථික වශයෙන්, ආගමික වශයෙන් දේශපාලනිික වශයෙන් බොහෝ සේවාවන් රටට ඉටු කරපු රජ කෙනෙක නිසා ගොඩක් වැදගත් රජ කෙනනික්ගි මාලිගයක් තමයි මෙතනද අපි මේ සඳහන් කළේ. ොදයි අප අම් හැනත් ඊළඟ ප්‍රශ්නයට. හතලිස් හතර ප්‍රශ්නා පෙන්ගහනවා මහායාන ආගමික අදහස් මත්ත කෙරෙන, බෝධි සත්වවන්දනය සඳහා නිර්මාණය වූ උසස් මට්ට මේ බෝධි සත්ව පිළිමය කුමක්ද. මහායාන ආගමික අදහස් මත කෙරෙන බෝධි සත්වවන්දනය සඳහා නිර්මාණය වූ උසස් මට්ට මේ බෝධි සත්ව පිළිමය කුමක්ද. දැන් දලපු තාල හොඳින් දන්නව මේ පාඩමේද පොම හොඳින් සාකච්ෂා කලා නේද මේ බුදු පිළිම වගේම තමයි බෝධි සත්ව පිළිම නෙලීමටත් විශේෂ ස්ථානයක් හිමියුුණා. විශේෂයම මේ බෝධි සත්ව පිළිම කියන එක කැපී පෙනෙන්නේ මහායාන ආගමික අදහස් මත්ත. නේද අන්නේඒ නිසා තමයි පැහැදිලිවම අපිට මේ කාලය තුළදී තවත් දක්නට ලැබෙන මේ බුදු පිළිම වගේම මේ කියන්න වූ බෝධි සත්ව එන අපි ගහන්න දුවේ පුතේ මේ කියන්නව උසස් මට්ට මේ බෝධි සත්ව පිළිමයක්. පිළිබඳ අපි පැහැදිලිව සාකච්ඡා කලා අපි රූපරාබුවක් කොස්සෙත් මේ පිළිමේ නැරම්ඹවා. දොළපුතාලට මතකයි එම් මොකක්ද මේ පිළිමේ දොළපු අල දන්නවා මේ වෙන කිසිවක් නෙවෙයි දම්බේ ගොඩ බෝධි සත්ව පිළිමේ එ අපි පැහැදිලිවලයාගම්මු පිළිතුරු දම්බේ ගොඩ බෝධි සත්ව පිළිමය. දබේ ගොඩ බෝධී සත්ත පිළිම හොල හැදිලි එෙන හොඳින් මතකතියාගන්න මේ කියන්නව පිළිම නිර්මාණය ගැන කියද්දී. නද බුදු පිළිම විතරක්ම නෙමෙයි බෝධිසත්ව ප්‍රතිමාන් බෝධිසත්ව පිළිම වලකත් විශේෂ ස්ථානයක් හිමිියුුණා ඉතින් අන්නේේ අතරින් වැදගත් සහ කැපී පැනෙන උසස් මට්ටම මේ කියන්න නිර්මාණය වන පිළිමයක් විදිර අපපි දක්වනවා දම්බේ ගොඩ බෝධිසත්ව පිළිමේ. ඇ දැගේකත් ොහොම සරල්ලව ොහම කෙටි පිතුරු දුවපුතේ න අපිට විශාල වශයෙන් විස්තර කිරීමම් කරන්න වශනහ අහලාතියන ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරු සපයන්න තියන්නේ. එ අපි අමු ඊළඟ ප්‍රශ්නයට හතලිස් පස්වෙනි ප්‍රශ්නය. එහන්දපුදේ හතලිස් පස්වෙනි ප්‍රශ්නය අපෙන් පැහැදිලි වහනවා සඳකඩ පහනයනු කුමක්ද. ඒ අපි බොහොම හොඳින් රසාකච්ා කලා සඳකඩ පහන පිළිබඳව දුවල පුතාලා දැකලා තියනවා? එෙනන්දේ පුතේ සඳකට පහන කියෙල කියන්නේ අපි පැහැදිලිවම දන්නවා නැද ආගමික ගොඩ නැගිල්ලකට ඇතුළු වෙනගොටම නැද අපිට දක්නට ලැබෙනු අපි මේ උඩින් තමයි මේ මතිං තමයි අපි බොහෝවිට ගමන් කරන්නේ අන්න එහෙෙනම් අපිෙනව අනු රාධ පුරියුගගේ සඳකට පහනපට දක්නට ලැබුණ පොළොන් අරියගේ තුළදී සඳකට පහන දක්ට ලැබඩ මේ දෙකේ වෙනසක් දක්න තියෙනව ලි බොම පැහැදිිව සාකචක්්ාලා. ටයම් ොහොමයක් අපිට මේ සඳකට පහන තුළ දක්නට ලැබෙන කියලා අපි කතා කලා. එක කැටයම් බලිනුත් විධ දේවල් නිරූපණය වෙනව කිය ලබි පැහැදිලිව කතා කලා. එහෙනං අපිට ද පැහැදිලිව මේ දේවල් එකතු කරලා ලියන්න පුළුවන් නිර්වාර්චනය සඳකඩ පහන කියලා කියන්නේ කුමක්ද කියලා. පැදිලිව අපි කියන්න පුළුවන් අතීතේදි නේද ආගමික ගොඩනැගිල්ලකට ප්‍රවේශ වෙනකොට ැ ප්‍රවේශවීමේදී පැහැදිලිව අපිට දක්නට ලැබෙනවා. අඩ සඳ ආකාරයට නේද මේක තිය හැඩේගත් අට පස්සේ අඩ සඳක ආකාරයකට ගලිින් තනන ලද මේකයන්නව් පාපිස්නයක් වැනි ස්වරූපයක්තම අපිට මෙහි දක්නට ලැබෙන්. එෙනි පැහැදිලිව මේක ලිය ආගනිමු. අතීතයේදී ආගමික ගොඩනැගලිවලට ආගමික ගොඩ නැගෙනිවලට ප්‍රවේශවීමේදී අඩ සඳ ආකාරව, ගලින් තනන ලද, දොරටුව පාමුල ඇති දොරටුව පාමුල ඇති පාපිස්නකි හොඳ හොම පැහැදලින් ලොෝම දිරපට කියන්න පුළුවන් සඳකඩ පහන කියලා කියන්නේ මොකද කිය ලහෝත් ඒ දත්තීතයේ දී ආගමික ගොඩනැගිලිවලට ප්‍රවේශවීමේදී අඩ සඳ ආකාරව ගලින් තන්න ලද එද මේ කෙවදත්තට පස්සෙ හිස්ව රූපය අපිට පේන අඩ සඳක් විදිහට තියෙනදවපුතේ. ඒවගේම ගලිං නිර්මාණය කලා තියන්න එෙනම්? ඒවගේම දොරටුව පාමුල තියෙන පාෆිස්නයක් විදිහට තමයි අපිට දකින්න පුළුවන් මොකද අපි ඇතුළ වෙනකොට මයාගමික ගොඩ නැගල්ලට මේ මතින් කමයි යන්නේ. තින් හෙනම් ඔන්න මේ කියන්නාව නිර්මාණය අපිට පැහැදිලිවදක්වන්න පුළුවන් සඳකඩ පහන කියල තිදල පුතාල හොඳින් දැකලා තිනාව නේද මේ පිළිබඳව බොහෝ ගීත ලිය වෙනවා අතරම් ලස්සන බොහොම කලාකාමී දෙයක්ේල අපි කියනවාවනේ අපි හඳුන්වන්න පුළුවන් මේ නිර්මාණය. හෙන අප ඉදිරියට යමු? අපෙන් හතලිස් හයවෙනි ප්‍රශ්නයහනවා පොළොන් නොරයුගයේදී සඳකඩ පහන්හි සිදු වූ විශේෂ වෙනසහ ඊට හේතුව පෙන්වා දෙන්න. පොළොන් නොරයුගයේදී සඳකඩ පහනෙහි සිදු වූ විශේෂ වෙනසහ ඊට හේතුව පෙන්වා දෙන්න. අන්න දැන් මේ පිළිබඳව බොම්ක හැදිලල්වාබි සඳකට පහන පිළබඳව සාකච්ඡා කර දිකිව්වා. අනුරාධපුරේ සඳකට පහන සහ පොලුන්න්නරු යුගයේ සඳකට පහනගත්තට පස මේ දෙකේ යම්කිසි වෙනසක් අපිට පැහැදිලිව බැලු බැල්මට පේනවා. ඉතින් මොකක්ද මේ වෙනස. අප අහ නොදැම් බලන් මේ ප්‍රශ්නය තර්මම් පෙර පෙන්වා වගේ මයිදපුතේ කොටස් දෙකක් අහනෝ මේ ප්‍රශ්නය තුළදිත්. එකක් අහනවා ඒ සිද්ධ වෙච්ච වෙනස මොකක්ද කියලා අනිත් එක ඒට හේතුව මොකක්ද කියලාත් අහනෝ. එතකොට වෙනස විතරක් පෙන්වලදීලා මදී. ඒදව විතරක් කියල මරි දෙක්කම අපි පැහැදිලිව මෙතන දි සඳහන් කරන්න නෝන්. එම් කියන්න බලන්දුවලපුතාලා පොළොන්න්නරයුගේ ඇයි මේ සඳකඩ පහනට වෙනසක් සිද්ධ වනේ. මොකක්ද සිද්ධ වන වෙනස කියලපි මුලිම බලමු? ඔවු දුවලපුතාල දන්නවා පොළොන්න්නර්යුගේ දී සඳකඩ පහනෙන් ගවයා ඉවත්වීම අපිට දක්නට ලැබෙනවා. අනුරාධපුරේ සඳකඩ පහන ගත්තට පස්සේ අනිකුත් සතුන් අතරේ ගවයක් ඇද අපි දක්නට පුළුවන් හැබැයි පොළුන් අරයුගයටය එනකොට අපිට තවදුරටත් සඳකට පහනි ගවයා දක්නට ලැබෙන් නෑ අන්න එහෙනත් මුලින් අපිට ලියන්න පුළුවන් වෙනස මොකක්ද කියලහන දෙයට පැහැදිලිවම සඳකඩ පහනින් ගවයා ඉවත්වීම. සඳකඩ පහනින් ගාවයා ඉවත්වීම ඔන්න විශේෂම සිද්ධ වෙච්ච වෙනස ඊට හේතුව පෙන්වාදෙන් දැන් ඇයි මේ අනුරාධ පුරේ අපිට ගාවයා දක්නට ලැබිලා ඇයි පොළොන් අරුවෙන කොට මේ ගවයා සඳකට පහනිින් ඉවත්වෙන්නේ මොකද මේකට හේතුව ද dueලපතල් දන්නවා හොඳින්. අපි දන්වා හින්දු භක්තිකේ. විශේෂයෙන් අපට දක්නට ලැබෙනවා. ොන් මේ රාජධානය තුළ මේ කාලය තුළදී විශේෂයෙන්ම අන්න එහ අංදුවේ පුතේ හින්දු භක්තිකයෙන් කඇත්තට පසේ බොහෝසයෙන් මේ ගවයාට නේද පුද සත්කාර කරනවා නද ති අන්නේ නිසා තමයි පැහැදිලිවම මේ වගේ ගව වැනි සතෙක් නෙද ඔවුන්කරින් වන්දනාමාන කරන සත්වයෙක් පාගාගෙනයාම නුස් දුස්සුී කියනද දෙ මතතුමොද අපිඩැන් පෙරදිත්ව සඳගට පහන කියලා කියන්නේ ගේ ආගමක ගෝනගල්ලට ප්‍රවේශ වෙනකොට, එතන දුොරටුව පාමුලදල නෙද මෙයාකාරව යම් කිසි පාපිස්නාවක්කාරයෙන් තම ඒ මතිින් තම යන් ආගගෙන තයි යන්. අන්න එහෙනං මෙතල දී හින්දු භක්තිිකයන් නෙද එතනින්හ ඉවත් කරන්නට හේතුනේ. ගවාව එතනද මේ විදිර පාගීමකට ලක්වීමක් නොවෙන් අන්න එනම් පැහැදිලිවම මෙතන ගැපිට කියන්න පුළුවන් එකට හේතුව තමයි. නද හින්දු භක්තිකයිෙන් විසින් මේ ගවාව බොහොම පූජනීයක්වෙන් සැලකීම. එෙන පිළියමු ඊට හේතුව ගයා ගවයා පූජනීය සැලකීම හොඳ හොඳ බොහොම පැහැදිලී බලන්න එක්කම ප්‍රශ්නය තුළින් අපි මේ කොටස් දෙකට පැහැදිලිව ඉයුතුරු සැප සඳකට පහනෙන් ගවයා ඉවත් වීම තමයිිට පොන්නරුව දී. ලැබුණන එකට හේතුව තම පැහැදිලිව කිව්වා මේ ගවයා කියලා කියැන පූජනිය වස්තුවක් විදිහට සැලකවා තිෙ නිසා අවදුරට තර විදිහට පාගාගෙනයාව වැලැක්වීමට තමයි මේ විදි ගවාව පොළොන් නරයුගේ දී සඳකට පහනිින් ඉවත් කළේ එනම් ොහොම පැදිලි තැන් හොඳ අදහසක් දොලපුතාර මේ පිළිබඳව තියෙනවා. එන අපි අමූ හතලිහත්වනි ප්‍රශ්නයට. හතලි සත්වනි ප්‍රශ්නයෙන් අහනවා පොලොන් න්නරියුගේට අයත් පැරනිම රජමාලිගා දෙක පිළිවලින් නම් කරන්න. පොළොන්න්නරයුගේයට අයත් පැරනිම රජමාලිගා දෙක පිළිවලින් නම් කරන්න. රජමාලිගාවන් ගැන කියයක්ද අපිට නේද විශාල වශයෙන් බ්‍රාධපුරයුගගේ තුළ පොළොන් අරයුගේ තුළ රජමාලිගා හම්බවෙන ීට පස්සෙේ ගියාට පස්සෙ මහනුවර මේ වගේ විවිධාකාර රාජධාන්දුන් රාජමාලිගා හම්බෙන. මෙතන දියන්න ප්‍රශ්නය පැහැදිලි වහන්නේ අපෙන් හොළොන්න්නරයුගේයට හොළුන් අරයුගයටයිති පැරනිිතම පරජමාලිගා දෙක මොනාද කියලා. එහැනැන්දු එපුතේ මේ පිළිබඳවත් හොඳින් අහලා තියෙන දෝල පුතාල නෙද මහා විජය බාරාජුගේ මාලිගාවඒවගේම තමයි අපි කලින්ත් සඳහන් කළා වෛජයන්තී ප්‍රාසාදේ මේ දෙකම අපිට මෙතැන්ට පැහැදිලිවලි න්න පුළුවන් පැරණිතම ප්‍රාජමාලිගා දෙක කියලා. එන අපි ලියාගම්මු පෙන මහාවිජය බාරජුගේ මාලිගය අනික තමයි වයිජයන්ති ප්‍රාසාදය ඔබොහම පැදිලිහෙනනං පොළොන්නරයුගේට අයිති පැරණිතම පරජමාලිග දෙක මොනාදිගේෙ ඇැහුවෝ අපට ගැන්න පුළුවන් මහා විජයබාරජුගේ මාලිගේ සහ වෛජයන්ත ප්‍රාසාදය මෙ දෙකම ගැන අපි හොඳින් සාකච්ඡා කලා පාඩම තුලදී. හොඳයි එහෙනයි මෙවෙද්දී ප්‍රශ්නය හතලිස් හතක් අපි සාර්ථකව පිළිතුරු සපේලතියෙන්නේ අපි අමු හතලිස් අටවෙනි ප්‍රශ්නයට. හතලස් අටවැනි ප්‍රශ්නයෙන් අපෙන් හනාදුවපුතේ රජරට යුගයේදී ඉදිවූ බුද්ධ ප්‍රතිමා එවායි ඉරිියව් අනුව බෙදා දක්වන වර්ගතුනලියා, ඒකිනෙකට උදාහරණ දෙක බැගින් ඉදිරිපත් කරන්න. රජරට යුගයේදී ඉදි වූ බුද්ධ ප්‍රතිමා එවාය ඉරියව් අනුව බෙදා දක්වන වර්ගතුනලියා එවා ඇකිනෙකට උදාහරණ දෙක බැගිින් ලියා දක්වන්න. දල තාලදන්නවා බුද්ධ ප්‍රමා ගත්තර පසේ විශෂයෙන් ගොන්න අපිකිෙන රජ රටයුගයේදී ඉදිවුන බුද්ධ ප්‍රතිමා ගත්තට පස්සේ මේ බුද්ධ ප්‍රතිමා අපිට පැහැදිලිව ඉරියව්වානව කොටස් තුනකටවෙෙන් කරන්න පුළුවවා. මොනදුවේ පුතේේ කොටස් වෙලපුතාල දන්නවා හිඳී පිළිම හිටි පිලිම සහ සැත පෙන පිළිම විදිහට අපිට මේ ඉරියාව පැහැදිලිව. බෙදාවෙන් කරන්න පුළුවන් එම් මේවට උදාහරණක් ගොඩක් අපිට ලංකාව තුළින් දැකගන්න පුළුවන්. එ අපි මුලිම ලයාගමු ඉරි අවුතුන පස්සෙ ඒවාට අපිට දක්වන්න පුළුවන් උදාහරණ අපි පැහැදිලිව සාකච්ඡා කරම්. නමුලිම අපිට කියන්න පුළුවන් හිදි පිළිම හිදි පිළිම ඉට පස්ස හිටි පිළිම ඊළඟට තියෙනවා සැත පෙන පිළිම මේ කියන්න වූ ඉරියව් තුනෙන්ම අපිට දක්නට ලැබෙනවා පිළි මොනාද? ට හිදි පිළිම ක්නට පුළුවන් හිටි පිළිම දක්නට පුළුවන් ඒවගේම සැකපෙන පිළිමත් දැකගන්න පුළුව. එහම් දුපුති දැන් අපෙන් මේ ප්‍රශ්නය එච්චරක් විතරස් මේ පැහදිලිවම හනවා උදාහරණ මේවා දැන් පිළිම වර්ගනාම් කරගත්ත ඉරියව්වානුවන් එනම් මේවට උදාහරණ මොනාද අපිට දකින්න පුළුවන්. මුළලින් අපිගත්තොත් හිදිි පිළිමවලට මනාද අපිටි කියන්න පුළුවන් උදාහරන අපි එකින් එක පැහැදිලිවලි ආගමමු දැන්ක් මෙතැනැද. ට අපට හින්දි පිළිීමයක් ඉදිට පැදිලිව කියන්න පුළුවන්. අනුරපුර සමාධි පිළිමය අනුරපුර සමාධි පිළිමය ඒවගේ අපිට කියන පුළන්දය පුොතේ තොළුවිල, තුළු විලබුද්ධ ප්‍රතිමාවත් මෙතන්ට හිට කියන්න පුළුවන්. ඊනඟට හිටි පිළිම කිව්වට පස්සෙදුවල පුතාල දන්නවා අපිට කියන්න පුළුවන් අව්කණපිළිමය අවකනපිළිමය ඒගේම තම අපි කියන්න පුළුවන් එතරට මාලිගාවිල පිළිමය. ඉළකට සැත පෙන පිළිම ගත්තට පසදුවේ පුතේ පැහදිලිව කියයන්න පුළුවන් පොළොන් අරුවේ තියෙනවා සැතපෙන පිළිමය උත්තරාරාරාම ඇද අන්න අපිටි කියන්න පුළොන් පැහැදිලිවමය පොළොන්න්නරුවේ අරුව පුත්තරාරාම විහාරයේ පිළිම ඒ වගේම තවත් අපට දකින්න පුළුවන් කැලනිය මේ වගේ දයපුතේ අප පැහැදිලිිය මෙතනදී සැතපෙන පිළිම ගත්තර පස්සෙන අප විශාල ප්‍රමාණයක් ලංකාව පුරාවට දක්නට පුළුව නේද විශේෂයම අපට දක්නට ලැබෙනෝ සැතපෙන පිළිම මේ කියන්න වූ සාමාන්‍ය වශයෙන් අපිට දක්නට තියෙන්න්න වූ බොහෝ පන්සල් පිරිවෙන් තියෙන ස්ථානවල. කට මෙතන දී අපි උදාහන්න දෙක බැගින් සන්ඳහන් කරගත්ත මුක පි ප්‍රශ්නයන්නේ උදාහන්න දෙක බැගින් ඉදිරිපත් කර. එන අපි බලමු පහැදිලිවම නැවගත් අපිලයාගත්ත දේවල්ටික පැදිලි කරගෙන හින්දි පිළිම ගත්තට පස පහැදිලි අපි කිව්වා අනුරපුර සමාධි පිළිමය ො ප්‍රසිද්ධ හින්දි පිළමය ඒවගේම තුොළු විල බුද්ධ ප්‍රතිමාව පිට ගන්න පුළවාන්. ඒවගේම හිටි පිළිම ගත්තර පස්සේ අවඛන පිළිමේ ගන්න පුළුවන්.ඒවගේම මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ගන්න පුළන් සැත පෙන පිළිම ගත්තට පස පොළොන්න්නරුවේ උත්තරාම විහාරය පිළිමේ ඒ වගේ කැලනී විහාරය පිළිමේ මේව ගත්තට පස්සේ පොම හොඳ සැත පෙන පිළිමවලට නිදසුන් විදිහෙට අපිට පෙන්වා දෙන්න පුළුව. සිංදුවල පුතාලට මේ ආකාරෙෙන් දොලපු තල ගන්න ගවත්. පිළිම තියෙනවාන නද ඒ අවශ්‍ය අවස්ථාව ද උදදාහන්තර් දාාන පුළන් මෙතනද අපිට දෙක බැගින් ඉදිරිපත්කන්න සාමානයෙන් දෙකක් පමණමතක තියයාගත් තම හොඳදරම ප්‍රමාණවත් ඉතිං මේ විදිහිට අපිට එතකොට පිළිතුරු දක්වාන්නට පුළුව එහෙන ොම් පැහැදිලි මුලින්ම දයපුති ැන්මේගේ ප්‍රශ්නකදීත් මම කියන්න ඕන දෙයක් තමයි දැන් අපෙන් අහනවනි ඉරිියාවටික මුලින්ම එතකොට ඉරියාව් මුලින් වර්ගකරකනින් ඇද දැක් සම්හර වෙලාවට නිකානම ඉරියාව් වෙනම ලියලා පෙළිමටික නිකාම ලයාගෙන ගිහම අපිට නිවැරදිව පෙන්වා දෙන්න බැහැ පිළිතුරේ කුමන ඉරියව්වටද මේ අදාළ උදාහරණය අයිති වෙන්න කියලා ය නිසා පැහැදිලි දැන් මේ ඉදිරලි ව හම ඒ අදාල ඉරියාව්ව ඉදිරියෙන් ඒකට උදාහරණ අපිට පෙන්වා දෙන්න බොලුවන්න අන්න බොහොම පැහැදිලි පිළිතුර. හොඳයි එහෙන අප අමු හතලිස් නවවෙනි ප්‍රශ්නයට හතලස් නමවෙනි ප්‍රශ්ඥාපෙන් අහනවා? ොන්නරයුගේ දී හින්දු ආගමික සංකත මතබිහි වූ, ලෝකඩ මූර්ති නිර්මාණ මොනවාද. පොළොන්නරයුගයේදී, හින්දු ආගමික සංකාත මතබිහි වූ, ලෝකඩ මූර්ති නිර්මාණ මොනවාද. පොත හොඳින් දන්නවා පොන් රයුගයක්වට පස්සේ අන්න හින්දු ආගමට විශේෂ ස්ථාරයක් හිම වවුණ අපි පෙරදිත්තක සඳහන් කලා එඇ හින්දු ආගමට අන්නුකූල බොහෝ නිර්මාණ දේවාල මේ වගේ දේවල් දිිහිවීමට දක්නට ලැබුණ. ඒ අතර අපට දක්නට ලැබුණ විශේෂ මේ ලෝකඩ මේ ආකාරෙන් මෘර්ති නිර්මාණය වෙනවා. හ අපේ අහන්නේ මොනාද මෙෙන්ද මේකයන්න වූ හින්දු ආගමික සංකල්ප මතා නිර්මාණය වුණ ලෝකඩ. මූර්දි මේට උදාහරණ මොනාදි කියල තමයි යහන්න. මොන අද්දුව එපොද අපට මෙතැන්ට ලියන්න පුළවා. ඇතකොට දුවල පුතාල ගන්නවා විශේෂයම ශිව නටරාජා නේද පාර්වත සූර්ය මෙන්න මේ කියන්න වූ ලෝකට මූර්තිය අපිට තක්නට ලැබෙනවා. එනඟ අපි ියාගම පහැදිලිවම ශිව නටරාජා. සූර්ය හන මේවිදියට බොහොම පැදිලි අපට පෙන්වා දෙන්න පොළුවන් පොළොනර යුගයේදී හින්දු ආගමික සංකල්ප මත බිහි වෙච්ච ලෝකඩ මූර්ති නිර්මාණ, මොනාද කියලා මොනාද ශිව නටරජාය වගේ පාර්වතී සූර්ය මෙඩ මේ කියන්නාව දිහට යෙද හින්දුආගමට සංකල්පයන් මත මේ කියන්න වූ ලෝකඩ පලින් නිර්මාණය වෙච්චනේ මූර්ති අපිට බොහෝසයෙන් දක්නට ලැබුණ මේවතම අපි කියන්න පුළන් පැහැදිලි නිදසුන් වෙන්නේ. හනන්ද එපොති අපි අමු දැන් ගිලඟ ප්‍රශ්නයට පනස් වෙනි ප්‍රශ්නය සඳකට පහන හැරුණ විට, රජණට සමයට අයත්වන වෙනත් මූර්ති හා කැටයම් කලා නිර්මාණ මොනවාද. සඳකඩ පහන හැරුණු විට රජරට සමයට අයත්වන වෙනත් මූර්ති හා කැටයම් කලා නිර්මාණ මොනවාද. අන්න අපේ අනොදුව පුතේ දැන් සදකඩ පහන පිළබඳ අපි හොඳින් අවබෝධ කරගෙන එනෙේ ද අපි හොඳවබෝධයක් ලබාගෙන දයෙන්නේ මෙ සඳකඩ පහන අපි දනු කලාාත්මක නිර්මාණ. මේ නිර්මාණයට අමතරව, තවත් මොනාදහනවා අපි දන්න මේ කියන්න වූ මූර්ති සහ කැටයම් කලාව නෙද මේ දියුණුව පෙන්වන ලක්ෂණ තියෙන්න්නා වූ මේ නිර්මාණ. උොන අදදුවේ පුතේ ගොඩක් තියෙන අපිටි මෙතැන්්ඩි කියන්න පුළුවන්. තුළපු තල දන්නවා මුරගල් එවගේම අපි ගත්තට පස්සේ කොරවක්ගල් නේද පුන් කලස් එවගේ තුොළපු තලදන්නවා ඉසුරුමුණයේ පැම්මියවල නැද අශ්ව හිස සහම් මිනිසා. මේ කියන්න වූ නොවේකුත් නිර්මාණ අපිට මේ සඳහා බොහොම තැහැදිලිව උදාහන්න විදිහට දක්වන්න පුළවා. හැ අපි එකින් එක ඒවත් ලියාගැනිමු පිටි කියන්න පුළුවන් මුරගල් මුරගල් කොරවක්ගල් පුන් කලස ඊට පස්ස අපි කෑන්න පුළුවන් අශ්ව හිස සහමි නිසා අශ්ව හිස සහමි නිසා ඉසුරුමුණයේ පෙම්ිුවල ඉසුරුමුණයේ පැම්ියිවල. මෙන්න මේ කියන්න විදිහට උදාහරණ බොහොමයක් අපිට දකින්න පොළුවන් එද සඳකට පහන විතරක්නෙවෙයි තවත් බොහොම වැදගත් වටිනා මූර්ති සහ මේ වගේ කැටයම් කලා නිර්මාණ අපේ ඉතිහාසේ ගත් අට පසෙතියෙනවා කියලා කියන්න හොඳ උදා අන්න තමයි මේ මොනක්දුවපතේ මුරගල් දක්නට ලැබෙනවා කොරවක්ගල් දක්නට ලැබෙනවා පුන් කලසඒවගේම රශ් හිස සහමින් නිසා ඉසුරු මුණයේ පෙම්මියව්ුවල ඒවගේ දලළ පුතල් ගන්නු නි්ෂංකලතා මණ්ඩපේ මේකත් අපිට පැදිලිව දාන්න පුළොන් බොම ලස්සන නිර්මාණයක් ඒකත්ලයාගමු නිෂංකලතා මණ්ඩපය මේ ආකාරෙෙන් පැහැදිලිව එද මේ කීපයක් වල පුදල්ට මතක තියාගන්න පුළුවන් පැදිලිව පිළිතුරු විදිහට දක්වන්න. හොඳ අයනාබි මේවෙදදි ප්‍රශ්න පනහක් සාකච්ඡා කරලාව සන් අපි අමු පනස් එක්වැනි ප්‍රශ්නයට. පනස් එක්වෙනි ප්‍රශ්න අපෙන් අහනවා මුල් අවදී සිටම ලංකාවෙේ චිත්‍ර කලාව පැවති බව සනාත කෙරෙන චිත්‍රමය සටහන්වල අවශේෂ හමුුවී ඇති ස්ථාන මොනවාද. මුල් අවදිය සිටම ලංකාවේ චිත්‍ර කලාව පැවති බව සනාත කරෙන චිත්‍රමය සටහන්වල අවශේෂ හමුුවී ඇති ස්ථාන මොනවාද. අන්න අතීතේ ඉද ලම චිත්‍ර කලාව ති අපි දන්නවදේපු අපි කතාකරා මෘර්ති ගැන කැටයම් ගැන මේ වගේ කලා නිර්මාණ ගැන කතා කලා. ඒවගේම තමයි චිත්‍රාත්. ලංකාවේ චිත්‍රගත්තට පස්සෙ අතීතය ඉදලම අපිට දක්නට ලැබෙන බොහෝ ලෙසිෙන් නද කැපී පෙනවා. ඒනම් මේ කියන්නාව් චිත්‍ර මේ සටහන්වලා අවශේෂ අපිට හම්බ වෙන්නේ කොයි වගේ ස්ථානවලින්ද කියලාහන්නේ. මොන අද අපිට මෙතනට කියන්න පුළුවන් උදාහරණ හොඳයි මෙතට පැහැදිලි අපට කියන්න පුළුවන් දුවපොතේ එද සිතුල් පව්වවගේ ම හින්දගල කරඹගල වෙස්සගිරිය මෙල මේ කියන උදාහර එම් පැහැදිලිවලිය ගනෙමු සිතුල් පව්ව තු පව හිදගල කරභගල ඒ වගේම වෙස්ස ගිරිය න්න ොහොම වටිනා? උදාහරණ කීබයක් අපට ස්ථාන කිහිපයක් මෙට මේ කියන්න ව විදිහට චිත්‍රමය සටහන් වලට අවශේෂ හම්බ වෙන. සිතුල්පව්ව හිදගල කරඹගල වෙස්ස ගෙරිය මෙන්න මේ කියන ස්ථාන පැහැදිලිව දක්වන්නට පුළුවන්. හොඳයි එහෙන අපි අමු පනස් දෙවනී ප්‍රශ්නයට ක්‍රිසුවෂ පස්වන සයවසට අයත් සිගිරි නලනාවන්ගේ සිතුුවම් සඳහා යොදාගාත් ප්‍රධානවර්ණ හතර ලියන්න. ස්ර්ශ පස් වන සවසටyaත්, සගරි ලලනාවන් ගේෙසතුom සඳහායෝදාගත් ප්‍රධානvarණ හතර ලියන්න ැදවල පුතාල් හොඳින් දන්නවා සීගිරි ගෙහල සිගිරි නාන බල තියෙනවාන දැකල යව පැහැදිලිවම මේ සීගිරිි ලල්න්නාවන්ගේ චිත්‍ර නේද මේ අලංකාර චිත්‍ර සඳහා අපිට පේනවා අර අද කාලේවාගේනම නේද මේ කියන්නව විදධ නොයකුත් වර්ණ භාවිතා කිරීම අපිට දක්නට ලැබෙන්න හැ ොහොම සීම සහිත විදිර්තමයි මේ වර්ණ භාවිතා කල්ලා තියෙන්. ඉතින් දයපුතේ අපෙන් අහන්නේ මේ සඳහා යොදාගත්ත ප්‍රධහනම වර්ණ හතර. කිය මොනාද පිටි මෙතන්ට පහැදිිල වෙන්න පුළුවන්. තුළ පුතාල් දන්නවා රතුවර්ණය. එවගේම කහාවර්ණය අපිෙන ගුරු පැහැය. සහ නිල් පැහැය. මෙන්න මේ කියන්න ඔවන්න තමයි දේ පුත අපිට මේ සීගිරි ලන්නාවන්ගේ චිත්‍ර තුලින් පැහැදිලිවම දැකගන්න පුළුවන් ප්‍රධානම වර්ණ කියලා අපි හඳුන්වන් එම් පැහැදිලිවපිළියා ගනිමු රත් වූ? ඒ වගේම කහා ගුරු පැහැයඒවගේම තමයි නිිල් පැහැය රත්තු කහ ගුරු සහ නිල් පැහැය අපිට පැහැදිලිව සිගිල ලාණාවන්ගේ මේ සිතුුවම්බල දකින්න පුළුවන් කැපී පෙනෙන වර්ණ විදිහට දක්වන්නට පුළවා එ පැහැදිලියා බෝධයක්තේ නෝොදැන් අප යමු පනස්තුම් වෙනි ප්‍රශ්නයට. සඳකෙඩ පහනට අතිරේකව ගොඩ නැගිලි ප්‍රවේශ දොරටුුවල අලංකාරය හා බැතිමතුන්ගේ පහසෝ පෙන්ස තනා ඇති කලා නිර්මාණ මොනවාද. අනපෙන්හනවා සඳකඩ පහනට අතිරේකව ද සඳකඩ පහන කියලා කියැන්නේෙත් අපිට මේ ගොඩනැගලි විශේෂය ආගම කගර් නැගිකට ප්‍රවේශවෙනකොට අප පහසෝ සඳහානයද තියෙන්න වූයක්නේ ද මේක පාපිස්ථාවක්වාගේ ආකාරෙන් තියෙන පැහැදිලි වන්න අපේ පහසු සඳහා තියෙන්. න පැහැදිලි වහනව ඊට අමතරව මේ කියන්නාව ගොඩනැගිවෙල ප්‍රේශ්ක රටු වලලා අලංකාරය සඳහා. ඒවාගේ බැතිමතුන්ගේ පහසෝ සඳහා තව තියෙන්න්න වූ කලානිර්මාණ මොනවද කියලා. ද්ව ොද මෙමතැට අපිටලියන්න ොළවා එතකොට තුළපුතාල් හොඳින් ගන්නවා නේද මේ කියන්න ආකාරයෙන් හොරවක් ගල් මුරගල් එවගේම පිය ගැට පෙළවල් අන්න මේ කියන්න දේවල් අලංකාරය වගේම බැතිමදුන්ගේ පහසුවටත් බොහෝසයින් වැදගත්වෙන දේවල් සඳකට පහනට අමතරව හෙන අපිට මේක පැහැදිලිවලියාගන්න පුළුවන්? මුරගල්? කොරවක් ගල් මේගේම තමයි පිය ගැට පෙළ පිය ගැට පෙ හඩි පෙළ කියෙන අදහස ඇතකොට දල පුතාලට සඳකට පහනත් එක්කම අපිට දක්නට ලැබෙනෝ මේ ආගමි ස්ථානවලට ඇතුළු වෙනකොට මේ කියන්නව විදිහයට මුරගල් කෝරවක් ගල් පිය ගැට පෙළවල් නේද. අන්න මේ දේවල් එකතු වෙලා තමයි මේ කියයන්නවූ අලංකාරය විශෂම ප්‍රවේෂ දුරුටුුවලලා අංකාරයේ වගේම රැතිමතුන්ගේ පහසුව කියන දේවල් සැකසිලා තියෙන්නේ. හොඳයි අපි අමුහෙන පනස් හතරවෙනි ප්‍රශ්නයට. සීකිරි චිත්‍ර සම්ප්‍රදායට සමාන චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන මොනවාද අන පෙන්හනවා. සේගිරි චිත්‍ර සම්ප්‍රදායට සමාන චිත්‍රදක්නට ලැබෙන ස්ථාන මොනවාද. ඇැ දුවෙකුතේ අපි ඉන්දියාව ගත්තට පස්සේ. ඉන්දයාවෙ තියනවා සේගිරි චිත්‍රවලට සමාන චිත්‍ර කෙලපි හඳුන්වනව අජන්තා මේ සිතුුවම් නේත් අජන්තාලමී සිතුුවම් ලංකාවේ අපෙන්හහන්නේ. යන්නාව සීගරි චිත්‍ර මේ නිර්මාණය කර ඇති ආකාරයානුව. නේද මේ හැඩගැස්පීම් අනුව මේදේවල් අනුව ඒවට ඒ සම්ප්‍රදායන්ට විශේෂෙන්ම.ද කැනාව සීගිරි චිත්‍රී සඳහා යොදාගෙන්තිින් සම්ප්‍රදායට සමානත්්‍යයක් දක්නට ලැබෙන තවත් ස්ථාන මොනවද කියන. මොනදුවේපුතා ප්‍රිමේතන්ට තැහැදිලිවම දක්වවෙන්න බළලුව. අපිදන්නවා දිබුලාගල නද තිවංක පිළිමගේ. එ වගේ ගල් විහාරය අන්න මේ ස්ථානවල අපිට මේ වගේ මේ සම්ප්‍රදායකාන කූලව නිර්මාණයෙන් සිතුුවම් දකින්න පුළුවන් එඟ පැදිලිවලියයාගනිමු තිම්බුලාගල දිංපුුලාගල ගල් විහාරයඒ වගේම තිවංක පිළිමගේ තිවංක පිළිමගේ මෙන්න මේක අන්න ාවුදේවල් පැහැදිලිවම ස්ථාන අපිට උදාහාහරණ දිහට දක්වන්න පුළුවන් සීගිරි චිත්‍ර සම්ප්‍රදාායටනෙද සීගිරි චිත්‍රවට අපට සමාන කරන්න බැහැ මේ කිසිවක් චිත්‍ර නමුත් ඒ සම්ප්‍රදායගත්තට පස්සේ ඒ සම්ප්‍රදාය හාමා සම්ප්‍රධායන පට දක්නට ලබෙනෝ දබුලාගල ගල් විහාරය සහත් තිවංක පෙළිමගේගෙන් ස්ථානවල දක්නයට ලැබෙන චිත්‍රවලින්. හොඳයි හෙනම් අපි අමු පනස් පස්වැනි ප්‍රශ්නයට වැවකට අතිරේක ජලයේ ලබාගන්නා ස්ථානය හා වැවකින් අතිරේක ජලයේ පිට කරන ස්ථානය නම් කරන්න. වැවකට අතිරේකජලය ලබාගන්නා ස්ථානය සහ වැවකින් අතිරේක ජලය පිටකරන ස්ථානය නම් කරන්න. ඔන පි ආයිත්්‍යෙනවා වාරිකර්මාන්තයේ දෙසට. ඇද මේ පත්ටෙනන කොටට පහැදිලිවම අපි කතා කන්නවා මේ කියන්න විදිට වැැවක අංග හෝපංග ගැන කතාරලි පැහැදිලිවම පිසාගච්චා කන දෙයක් තමයි වැැවකට ජලය ඇතුළුවීම සහ පිටවීම ගැන. එ අප අහන්න්නේ මේ කියන්නා විදිට අතිරේක ජලේලා බාගැනීම සහ පිටකිරීම කොහොමද සිද්ධවෙන්නේ සහ මේ සඳහා රතියෙන්න්න අවස්ථාන මොනවද කියලා. එහෙනන්දකතේ ඒ වෙන කිසිවක් නෙවෙයිෙක් දල පුතාදන්නවා ඇතුළවාන සහ. පිටවානනේ අපි දන්නව ජලය ඇතුල්වීම සඳහා ඇතුළුවාන පවතිනවා ඒ වගේම ජලය පිට කිරීම සඳහා පිටවාන පවතිනවා හ අපට පැදිලිව සරලව මෙතැන දිලියා ගන්න පුළුවන් ඇතුළුවාන ඇතුුවා ඒ වගේම පිටවාන ඇතුළුවාන සහ පිටවාන හොඳයි එහෙන අපි අමු පනස් හයවෙනි ප්‍රශ්නයට. පහත සඳහන් පැරණි නම්බලින් හැඳින් වෙන වැැව්වල නූතනනාමයන් ලියන්න පහත සඳහන් පැරණී නම්බලින් හැඳින් වෙන වැව්වල නූතනනාමයන් ලියන්න. හොන්ටුවේ පුතේ දිීල තියෙනවා පැරණි නම් දැ අපි දන්නවක්. විශේෂෙන්ම ඉතිහාස විශෂ හදාලදි ැඳුවලපුතාට ිරේදිත්තව මේගේ බොහෝ දේවල් නම්. නේද මේ නාමගත් තට පස අතීතයේදී විවිධ නම් භාවිතා කල්ල දෙෙන නමුත් අපි අද වර්තමානයේද මේ නාම ඒවිදිට භාවිතා කරන්නේ නැහැ. ද හැබැයි අපි ටතිහාසේ ඉගෙන ගැනීමේදී වැදගත්. අපේ පැරැන්නෝ මේ කොයි ආකාරයෙන්ද හැඳින්න්නුවේ කොහොම්මද මේවා නේද මේ ආකාරයෙන් පවත්තාගෙන ගියේ. සහද ඒවකොයි විදිර හඳුන් වන්නේ කියන මේ වෙනස දැන ගැනීම වැදගත්. එන අපි බලමුූ මෙතනදී අපෙන් හන්ම වැැව් දෙකක් අපිට ලබාදී ලතියනව පැරණි නම් තමයි දී ලා තියෙන අපගහන අද හඳුන්වන්නේ මුණ නම්වලින්ද කියලා. අපි බලමුලින් අපිර දීලාතියෙන පැරණ නම් දෙක. ජල්ලූරවාපි සහ කානුවාපී. ජල්ලූරවාපී සහ කානුවාපී. මොකදදුවේ පුතේ ජල්ලූරවාපී කියල හඳුන්වන්නේ අද. ඔලපුතල්ල හොඳින් දන්නවා නෙද හුරුලු වැැව හුරුලු වැැව තමයි අපි කියන්නේ ජල්ලූරවාපී කියලා න අපි ඉදිරිියල් ලියන්න පුළුවන් හුරුලු වැැව එළඟට හනවා කානුවාපී කානුවාපී කියලා හඳුන්වාන්නේ මොකක්දවේ පුතේ දෙොරපු තල දන්නවා මහ කනදරා වැැව අන්න හිනං අපි ලියයන්න පුළුවන් මෙතන දී මහා කනදරා වැව. ජල්ලුරවාපේ හුරුලු වැව, කානුවාපී මහ කන්නදරා වැෑබ. ති මේ වගේ තමයි න් පෙරත්කිව්වා ඉතිහාසේදී ගොඩාක් වැදගත් මේ කියන්නාව නූතන නම සහ පැරණි නම්. එකො ැන් නතන නම් එක අ පැත්තට මේ විදිට මහන්නත් පුළුවක් යද නූතන නම දොලපොතාලට දී වුරුල ැව මහ කණන දරා බැව කියෙන නම දීලඒවට අතීතයේදී හඳුවන ලද නම්. නම් කරන්නට එන්නත් පුළුව තිනි සකොයි ඇතටාවත් හොඳින් මදක තියාගත්ව අපිට නෙද පැහැදිලිවම අතීත නම්ම සහ වර්තමානනාමය බොම් පැහැදිලිව මේක හඳුනනාගන්න පුළවා. හොඳ එන අපි අමු පනස් හත්වෙනි ප්‍රශ්නයට. පනස් හත්වනි ප්‍රශ්්‍ය පෙන් හනවා, ජයගඟහෙවත් යෝධ ඇල සහ අංග මැඩිල්ල ඇලකරවූ රජුන් දෙදෙනගේ නම් මොනවාද. ජයගගහෙවත් යෝද ඇල අපි හොඳින් දන්නවා ජයගංග තන් යෝද ඇල පිළිබඳව. වෙන මේක ඇනෝ ජයගංගහෙවත් යෝද ඇලේ වගේම අංග මැඩිල් ඇල මේ පාකරවූ රජුන් දෙදෙනගේ නම් මොනවාද කියලාහන්නේ. කෞදදුවේ පුතේ මොලින් මිගනතොත් ජයගංගහෙවත් යෝද ඇල නිර්මාණය කළේ එකොට තුළල පුතාල හොඳින් දන්න රජ කෙනෙක් නේද විශාල වශයෙන් වාරිකාර්මාන්ෙ දායකත්වය දක්වන් ලද රජ කෙනෙක් එඒ වෙන කවරුත් නෙමෙයි ධාතු සේන රජු එඇන ප්‍ර මුලි මලියන්න පුොළුවන් මෙතනදී ජයගග හෙවත්තිියෝ දෑල ඇටතේ ධාතු සේන රජජු? එතකොට පැහැදිලිවම අංග මැඩිල්ල ඇලකරඹු රජුන් කවුද තොළපු තල දන්නවා ඒ මහා පරාක්‍රම බාහු රජු මහා පරාක්‍රම බාහු රජු එනම්බොහම පැහැදිලි ජයගග හෙවත් යෝද ඇලකර වූයේ ධාතුසේන රජු අංග මැඩිල්ල ඇලකරව වේ මහා පරාත්‍රම බහු රජ. හොඳයි හෙන පනස් හත්වනි ප්‍රශ්නයක්ත් අපිසාර්ථක පිරිතුරු සැපියෝ අපි යමු පනස් අටවෙනි ප්‍රශ්නයට. පනස් අටවෙනි ප්‍රශ්නයෙන් අපෙන් හනවා වැව් බැම්මේ ඇතුළු පැත්ත මෙන්ම එහි මතුපිට ජලයන් සේදීයාම වලකා ය ආරක්ෂාවම පිණිස වැවකට ඇතුළත් කර ඇති අංග දෙකක් ලියන්න හොඳින් ම පැහැදිලිව ප්‍රශ්නය කියවනට අවශ්‍යයි දේබුතේ වැව් බැම් මේ ඇතුළු පැත්තේ වගේම එහෙ මතුපිට ජලයින් සේදීයාම වලක් වලා. එක ආරක්‍ෂාාවීම පිණිස වැැවකට ඇතුළත් කල්ලා තියන අංග දෙක. ලපුතල දන්නවා වැවක වැව් බැම්ම කිව්වට පස්සේ කොච්චර ශක්්තිමත්තුව තියෙන්න්නට අවශ්‍යයිදනේ ද කොච්චර වැදගත්ද කියලපි පැහැදිලිව සාකච්ා කලලා තින. වැව් බැම්මකට හානි වුණොත් වැව් බැම්මක් විනාශ වුණනොත් එතනින් එහාට විශාල වශයෙන්න්නේ ද ජීවිත හානි දේපල හානි ගම්බිම් පවා විනාශවෙන්නට ුව තිය නිසා අපේ පැරැන් නො මේ කියන්නා විදිට බැවනිර්මාණය කනදී වැව් බැම්මට විශේෂත්වයක් වගේම මේ වැවබැම් මේ ආරක්ෂාවට විශේෂත්වයක් ලබාදීලා තියෙනවා එෙනම් අපේ අහන්නේ මෙන මේ කියන්නාව විදිට මේ වැව්බැම් මේ ඇතුළු පැත්ත වගේම ඒ මතුපිට ජලයෙන් සේදයාම වැලැක්වීමට නේද මේ සඳහාබලක් පලක ආරක්ෂා කරන්න වැැවට ඇතුළත් කල්ලා තියෙන අංග දෙක එකක් දුවල පුතාල හොඳින් දන්නවා ඒ රලපනාව නේ දක්් අපි කතා කරා රලපනාව පිළිබඳව එ එක අංගයක් විදිර අපිට රලපනාව කියන්න පුළුවන්. ඒවාගේම තමයි ඒ එක්කම මේ කියන්න ඔ කාර්තාාවට දායකත්වයක් ලබා දෙනවා පිටවන. එන අපිට මෙත නදි පැහැදිලිවම වැැබට ඇතුළත් කල දින අංග දෙක විදිහට දක්වන්න පුළුවන් රලපනාව ඒවගේම පිටවාන මේ දෙක නිසා අරකයන්න අබදිර වැව්බැම්මට හොඳ ආරක්ෂාවක් ලැබෙන වැවබැම්ම ආරක්ෂාකාරී විදිහට පවතිනවා හොඳයි එන අපි අමුූ පනස් නම වෙනි ප්‍රශ්නයට ශ්‍රී ලංකාවේ ජලතාක්ෂණය මහිමය පෙන්නුම් කෙරෙන වාරි නිර්මාණ දෙකක් ලියන්න ශ්‍රවේ ලංකාවේ ජලතාක්ෂණයේ මහිම පෙන්නුම් කරන වාරි නිර්මාණ දෙකක් ලියන්න ඕන දුවපුත අප අහන මේ ජලතාක්ෂණය දැ අපි කතා කලා මේ පාඩම තුළදී තාක්ෂණය අප පැරැන්නන්ගේ තාක්ෂණය පිළිබඳ කතා කරදදි විධක්ෂේෂත්‍රයන් යට තඒේ විධ කර්මාන්තයන් යට ඒේ බහෝ දේවල් කතා කලා. මේ අතරින් අපි මූලිකවම මුලින්ම කතාකරපු දෙයක් තමයි මේ ජලතාක්ෂණයේ. ජලතාක්ෂණයයක්දේ අපි කතා කලාා විවිධාකාරයෙන් මේ ජලතාක්ෂණය ඉස්මතු වෙන අවස්ථා. එගහන්නේ මේකයන්නව ජලතාක්ෂණයේ මහි මෙනඇතමේ ජලතාක්ෂණය තියන කැපී පෙනෙන දේවල් මේ වැදගත්කම පෙන්වන වාර්නිර්මාණ තෙක්. මොහදේ පොත පරිිමතැන්දි දක්පානට පුළුවවාන්. ලපුතාල හොඳින් දන්නවා නේද අපිකිවා පොකුණු නිර්මාණය ජල උද්‍යාන නිර්මාණය මෙන්න මේ කියන්න අවදිර ජලතාක්ෂණය හොඳින් පෙන්වන නිර්මාණවලට උදාහරණ විදි අපිට පෙන්වා දෙන්න පුළුවවා. එැන අපි පැහැදිලි වලියයාගානිමු එකක් අපිට ගැන්න පුළුවන් පොකුණු දතකට එකක්තම අපිට පැහදිලි මෙතන කියැන පුලන් ශ්‍රී ලංකාවේ ජලතතාක්ෂණී මහිම පෙන්නුම් කරන වාර්නිර්මාණවලට එ පැහැදිලිවම එකක් පොකුණු. එද කොකුණු කියලකිවට පස් අපි දන්නවා බොහෝ සයින් අපිට වැතකත්වෙනවා. විධාකාරය අපි ග පුකුණ වලින් තින ප්‍රයෝජනයන් සිද්ධ වෙනවා කියලා. ඒවාගේම තමයි අපට පැහැදිලිව කියන්න පුළුවන් මතට කව දෙයක් වැව්. බොහ ජලතාක්ෂණ අයටතේ නිර්මාණන් අපිට ඩාක්ටට ලැබෙනවා හතකොට වැදගත් නිර්මාණ දෙකක් අපිවිදි අපිට පොක්කුුණු සහ වැව්. දක්වන්න පුළුව අපි ැව් ගත්තට පස්ස අපිදන්නවා කුඩා වැැව්වලින්ඳල මහා වැැව් දක්වා විශාල වශයෙන් වාරී කර්මාන්තයේ දියුණුවට බොහෝදේවත් සිද්ධව වන පොකුණු ගත්තට පස්ස අපිදන්නවා පොකුණුවලින් ලැබුණු ප්‍රයෝජණයන් පිළිබඳව අපි එකන එක බොහොම පැහැදිලිව පාඩමතුළදී සාකච්ඡා කලා අන්නහම් හොඳ උදාහරම දෙක් විදිට අපිට වාර්ණ නිර්මාණ දෙකක් විදිහට පොකුණු සහ දැව් මෙතනදී දක්වන්නට පොළුවක්. හොඳයි එහන අපි අමූ. හැටවෙනි ප්‍රශ්යට කෙටි ප්‍රශ්නවල අපිට ලැබෙන අවසාන ප්‍රශ්නය බලමු මොකද අපෙන් අහන්න කියලා කදම්බ නදියෙන් පෝෂ්ණය වන ලෙස හෙල් වැටි රහිත පෙදෙසක ඉදි වූ වැව සහ ඊටානු ග්‍රහදැක්කූ රජතුමාගේ නමලියන්න. කදම්බ නදියෙන් පෝෂ්ණය වන ලෙස හෙල් වැටි රහිත පෙදෙසක ඉදි වූ වැව සහ ඊටානු ග්‍රහදැක්කු රජතුමාගේ නමලියන්න. තවත් ප්‍රශ්නයක් කොටස් දෙකක් ප්‍රශ්නය තුළින් අහනවා එකක් අපෙන් අහනවා පැහැදිලිවම මෙන්න මේ ඉදිවිච්ච වැැව මොකද්ද කියලා කදම්බ නදීම් පෝෂ්ණය වෙලා හෙල් වැටි රහිතප දෙසක ඉදිවන වැව ඒගේ ම අනු ග්‍රහය දැක්කවූ අඩතුමත් අහනෝ මොකද දුව පොතේ අපිට මෙතැන්ට කියන්න පුළොත් පැහැදිලිවම වැැව කිව්වට පස්සෙ මුලින්ම කලපු තල දන්නවා. මන්නාරමේ යෝධරැව තමයි මේ සඳහා දෙන්න පුළුවන්ක් හොඳ මුදාාරණය කවුරුන් විසින්දහෙනම් මේ සඳහා අනුග්‍රහයි දැක්වේ පැහැදිලිව අපි දන්නවා ධාතු සේන රජු. එන අපි පැහැදිලිවලිය ආගනිමු. මන්නාරමෙ යෝධ වැැව මන්නාරමී යෝධවැැව, තු සේන රාජු. ඔන්න පැහැදිලි වබරි දක්වන්න පුළුවන් එකම ප්‍රශ්නයතුලින් කොටස් දෙකක් හපිින් මෙයාකාරයට පිළිතුරු සපයන්න පුළුවන් හෙනල් ද අදෙන් පෝෂ්ණය වෙන ලෙස හෙල් වැට රහිත ප්‍රදේශයක ඉදිවෙච්ච ෑව තමි පැදිලියවම කියන්නේ මන්නාරමේ දක්න ලැබෙන යෝදවැැව ඒවාගේ මේ සඳහන ග්‍රහයිදක් වන්නේ ධාතු සේන රජු හොඳයි එහනම් මේ වෙද්දි අපි ප්‍රශ්න හැටක් බොහොම සාර්ථක විදිහට පිරිතුරු සපේලාවසන් ලපුතාාට මතක අබි මුලදීම කෙටි ප්‍රශ්නකිහි පයක්තවත් නේද යටනි ඉරිගසන විදිහට හොහම පැහැදිලිව තවත්දීලතිෙන පිළිතුරු අතරී තෝරාගෙන මේ විදිහයටත් ප්‍රශ්න කිහි පැයක්ක්ම සිද්ධ කළලා ඒවාගේම මෙදනදී අපි මේ ප්‍රශ්න හැටක් සාකච්චා කළේ කැටි ප්‍රශ්න විදිහයට පිළිතුරු අපි නේ දහලා තිනෙන ප්‍රශ්නයට අනුව පිළිතුරුස්කෙටයෙන්ක් සපයල එහ නන්දුවේ පොතේ මේ දේවල් නෙද නැවත නැවත හොඳින් අභ්‍යාසයේ දෙන්නට ඕනේ එකතම අපිග සත අභ්‍යාසයේ දෙනවා කියලා නෙද එක පාරක් දෙපාක් විතරක් නෙවෙයි මේට පිළිතුරු හොඳින් සපයන්න ඒවාගේම දුවල පොතාලට මේ ප්‍රශ්න මේ උත්තරම මේ විදිහටම තියාගත්තහම ට සටහක් විදිර දලපුපතාල්ට තියාගන්න පුළුව. විභාගේ ලාංවේදදි නෙද නැවතනවතත් ආයිත් මුලයිදං මේ කියන්න වූ පාඩන් කරන්නට අවශ්‍යන හැ. මොකද අපි සියලු දේවල් ලාවරණය වන විදිහට තමයි මේ කියන්න වූ ප්‍රශ්න උත්තර් මේදේවල් නිර්මාණය කල් ලතියෙන්නේ එරින් දොලපුතාල්ට හරිම පහසුයි බොහොම හොඳින් මේ කියන විදිහට නෙද වැඩ කටයුතු ටික සිදදුකරගෙන ගියොත්. භාගේදී හරිම පහසුවෙන් ලකුණු ලබාගන්නට පිරිතුරු සපයන්නට හැකියාව ලැබෙන. දුවල පුතාල මං විශ්වාස කන්නවා මාත් එක්කම මේ ප්‍රශ්නවල හොඳින් පිල්තුර සපයන් ඇති මේ ප්‍රශ්නවලට ඒවාගේම දුවල පොතාලගේ යම් කිසි අඩු පාඩු ඒවාගේ මේ යම් කිසි වැරදි සිද්ධ වන තැන්ති වනන් දැන් ඒවා ඔන්න නැවත හොඳින් හදාගන්නට පුළුවන්වෙන්න ඇති කියල මං විශ්වාස කන්නවා ඒවාගේ මදුවේ පොතේ නැවතවතාවක්නේ දැන්න්නේ කරපු දේවල් කරන්න වැඩිවෙන් එන හැම්පපුද අපි ප්‍රශ්න හැටක් කියලා ැන විශාල ප්‍රමාණයක් විශාල කොටස් ප්‍රමාණයක් අනිතර් මේ ආඩම ගත්තාම පලවැනි පාඩමේ දේපුතේ ගොඩක් දේවල් අපේ පැරන්නන්ගේ තාක්ෂණයටත අපි සාකච්ඡා කරන තින් ගොඩා කරුණු අපි මෙතනදි නැවත නැවත මේ ප්‍රශ්නවලදිත් ම අක් කරනවා නද උදාහරණ ඒවාගේම අපිට දක්කට පුළුවන් අනෙකුත් ගන්නට පුළුවන් අනෙකුත් නාමයන් මේ හැම දෙයක් අපි මේ ප්‍රශ්නවලදිී හොඳින් සාකච්ඡා කරන ඉතින්දු ඒකොතේ මේ ්‍ර්න වලට හොඳින් පිළිතුරු සපයන්නට දුවලපොතාලට පුළුවන් වෙනවා කියෙලා කියන්නේ නෙද විභාගය හරිම පහසුයි. ඒ ගැන ලොකුවට ලදුවලපුතාලට මහන්සිවෙන්න දෙයක් නැ මේත් එක්කම හොඳින් වැඩකටයුතු කරගෙන ගියොත්. හොඳයි එහන් දුවපුතේ මේ වෙද්දි ප්‍රශ්න හැටක් අපිසාකච්ා කලා වසන් ඉතින් නේ විතරක් නෙමේ. තවත් අපිට ටිකක් විශේෂ දෙවනි ප්‍රශ්නපත්තරයට කොයි වගේ ප්‍රශ්න ද්බිට එන්නේ. නත කියලා අපිට කෙටි ප්‍රශ්න තමයි අප දැම් ච්චර වෙලාසාකච්ඡා කලේ එර දෙවනි ප්‍රශ්න පාතරයට ටිකක් විස්තරාත්මකව කරුුණු වශයෙන් දක්වානට ප්‍රශ්නාවත් අපි කොහොමද පිළිතුරු සපයන්න ඕනි කියලා දැනගන්න ඒ පිළිබඳවා බිසාකච්ඡා කරන්න ඊළඟ කොටසිහ අපි නවතහමුයමු.